නැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව ඕෂ්ණීය මෝල්ඩ් කිරිසාරෙන් පිරි ලිස්ට මෝල්ඩ් සැෂන් දැන් රුපියල් 60කට විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කමිෂන් සභා පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. කොමිසමේ සභාපති RML රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවීර් සිනිවිරත්න, වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරි යන මහත්වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වුණා. සාකච්ඡාවෙන් අනතුරුව ඊටෙකෝ තැපල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේ මෙවර මහමැතිවරණයේ නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සඳහා අතරේක දින දෙකක් යොදා ගැනීමට තීරණය කර ඇති බවයි. ජනාධිපතිවරණයක් ඉවර වෙච්ච ගමන් එතකොට කිසි ගැටලුවක් නැහැ. අපිට ඒ ක්‍රමවේදයේ ඒ කාර්යමණ්ඩලයේ භාවිතා කරන්න පුළුවන්. කාර්යමණ්ඩලයේ අඩුවකුත් තිබුණා. නමුත් අපේ ශේෂ බෙදීම් දින නිවාඩු දින දෙක අපි දාන්න කල්පනා කරා. එතකොට ඒ දවස් දෙකේ ඇතුළත මේ කාර්යමණ්ඩලය උදවල අපිට නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම් කටයුතු ඉවර කරන්න පුළුවන්. මහමැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී හෙට ආරම්භ වෙනවා. නාම යෝජනා භාර ගැනීම හෙට දිනේදී ආරම්භ වෙනවා. නාම යෝජනා භාර ගැනීම මැතිවරණ කොට්ටාස 22 අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඒ තේරීම් බාන්නේදාරින්ගේ අධීක්ෂණයේ යැත්තේ සිදුවීමට නියමිතයි. ඒ වගේම 11 වෙනිදා මධ්‍යාහ්න 12 තමයි නාම යෝජනා භාර ගැනීම අවසන් වෙන්නේ. අප මුදල් දැම් බාර දෙන්න පුළුවන් මේ අවස්ථාවේ සිටම ඕනෑ අදාළ දේශපාලන පක්ෂවලට හෝ සුවාධින කණ්ඩායම් වලට අප මුදල් තැන්පත් කිරීමත් 11 වෙනිදා දවල් 12 තමයි අවසන් වෙන්නේ. ඒ වගේම නාම යෝජනා බාර ගැනීම සහ නාම යෝජනා බාර දීමේ අවසන් දිනේ ඒ නාම යෝජනා පිළිබඳ ප්‍රතිඵල ප්‍රකාශ කරන දිනේ අදාළ ආරක්ෂක විධිදාන සියල්ල යොදා තිබෙනවා. ඒ දිනේ පෙරපාලියාම සහ රංචු ගැසීම, ඒ වගේම මහා මාර්ගවල අනවශ්‍ය විදියට රැස්වීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම තැපැල් ඡන්ද බාර ගැනීම 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දක්වා සිදු වෙනවා. පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තැපැල් ඡන්ද අයදුම්පත් බාර දීලා ඒ තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ සියලු දෙනාමත් මේ වතාවේදී නැවත වරක් අයදුම්පත් ඉදිරිපත් කිරීම කළ යුතු වෙනවා. 2024 මහමැතිවරණයට අදාළව පසුගිය මස 25 වෙනිදා සිට ඊයේ දිනේ දක්වා ස්වාධීන කණ්ඩායම් 58ක් අප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කමිෂන් සභාව නිවේදනය කළා. මේ අතර 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුව සැරකිලිට කරමින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කඩිනමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කළ බව මැතිවරණ කමිෂන් සභාව අද නිවේදනය කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.